ආගමික වතාවත් මැදේ අලවේ මධ්‍යස්ථානය වූති කරන ලබනා මේ අවස්ථාවේදී දිස්ත්‍රික් ලේකම්තුමන් නියෝජනය කරමින් අතිරේක දිස්ත්‍රික් තතියම්පි බුද්ධං සරණං ගච්ඡති මේ කටයුතු දියුණුවෙන් දියුණුවට පත් කර ගන්නට ඒ සඳහා තුමුන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ දේවතා ආශිර්වාදය සරසා දෙත්වා කියලා කවුරුස්සාද කියලා ප්‍රාර්ථනාවෙන් අපි වේලාවේ හැටියට කෙටියෙන් සෙත් පිළි ටිකක් දේශනා කරනවා කවුරුස්ස වෙන් කරමු නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මහා කරුණිකෝ නාතෝ හිතාය සබ්බ පානිනම් පූරේ සනිටුවන් කරමින් කොහොඹ පැලයන් රෝපණය කිරීමේ අවස්ථාවයි අපි පරවේ නාරාධනා කරනවා සියලුම සම්භාවනීය පිරිසට එම අවස්ථාව සඳහා සහ සම්බන්ධ වන ලෙස. දම්පහන දිස්ත්‍රික් ලේකම්තුමන් නියෝජනය කරමින් අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමන් අනුර ප්‍රියබන්දු මහතා එවැගේම විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ සහකාර ලේකම් චතුරි දිනගේ වැඩිහිටි සම්පාර අධ්‍යක්ෂක ජයසමර ගුණරත්න දෙවි එවැගේම හෙළස් වූයේ ආයතනයේ නියෝජනය කරමින් වෛද්‍ය වසන්ත සේනානායක මහතු සහ වෛද්‍ය වසන්ත සේනානායක මහත්මිය අද මේ රටේ වර්තමාන ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් එතුමා දැන් මේක අතට අරගෙන එතුමාගේ විෂයක් හැටියට සලකලා වටිනා වැඩපිළිවෙලක් ඉස්සරහට අරගෙන යනවා. තමුන්නාසලගේ පැත්තේ මම දන්නේ අපේ පැතිවල නම් මයිංගණය, පොළොන්නරුව, අනුරාධපුර, අම්පාර මේ පැත්ත ගත්තොත් අද වකුගඩු රෝගය විතරක් ගත්තොත් අපේ පැත්තේ ඉන්නේ බොහෝ දෙනෙක් වකුගඩු දෙන්න. ඒ වගේම අපි අපේ සමාජය ගත්තත් කොළඹ නගර ප්‍රදේශ ගත්තත් තමුන්නාසලව ගන්න තමුන්නාසලගේ දුව දරුවෝ ගන්න මොනතරම් ලෙඩ රෝග ප්‍රමාණයකින් අපි තමුන්නාසල පෙළෙනවද රජයක් හැටියට මොනතරම් මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියනවද වෛද්‍ය වරු සඳහා ඒ සේවය සඳහා
බේත් හෙත් ගැනීම සඳහා. ඒවගේම මේ රටේ හොඳම ව්‍යාපාරය තමයි පෞද්ගලික ඉස්පිරිතාල. කොළඹ කුරුණෑගල ප්‍රධාන නගර ටික ගත්තොත් පෞද්ගලික ඉස්පිරිතාල 3-4ක් ඇවිල්ලා ඉවරයි. තට්ටු 6-7 ගොඩනැගිලි. ඒ වගේම පුංචි හන්දියක් ගත්තත් ඒ හැම හන්දියෙමකත් කුමක් හෝ පෞද්ගලික කොදොස්තර මහත්මයෙක් එක්ක ඉස්පිරිතාලයක්. එහෙනම් අපේ අවුරුදු ගානක් අපි ආපස්සට හැරිලා බැලුවොත් අද අපිට වෙලා තියෙන්නේ මොකක්ද? අපි නම් මෙහෙම මේ අයි තව අවුරුදු 15ක් 20ක් තියමුකෝ. 40ක් උත් තියමුකෝ 30ක් 40ක්. අපේ දරුවන්ට වෙන්නේ මොකක්ද? අපේ දරුවන්ට වෙන්නේ මොකද්ද? අපි නවීන ලෝකේ කියලා නවීන තාක්ෂණයක් අරගෙන යනවා. හැබැයි නවීන තාක්ෂණයත් සමග අපිට ලැබුණා අපේ පොළව, අපේ නයිට්‍රජන් හදන පණුවේ ඉන්න ගැඩවිල පණුවවත් නැති වෙන බෙහෙත් ටික තමයි අපිට ලැබුණේ පිට රටවල් වලින්. අපි මෙතුමන්ලා සම්බන්ධ වෙලා බණ්ඩාරවෙල එළවලු පාත්ති 24ක් 25ක් දැන් සති දෙකකට ඉස්සෙල්ලා කැපුවා. ආසාවකට එක ගැඩවිල් පණුවෙක් හිටියේ නැහැ. එතකොට මොනතරම් වසක් විසක් මහ පොළවේ ඇද්ද අපේ එළවලු හදන ප්‍රදේශයේ? අපේ වීවල මොනතරම් වස විසක් අපි දාගෙන තියෙනවද? තමුන්නාසලා මේ කඩේ ගන්න ඕනෙම එළවලු ජාතියක් ඕනෙම පළතුරක් මේ මහර ඕනෙම කඩේකින් ගෙහෙල් ගෙඩියක් අරන් එන්නකො බෙහෙත් නොගහපු ගෙහෙල් ගෙඩියක් පුළුවන් නම් මේ කඩේකින් අරන් එන්නකො බෙහෙත් නොගහපු කෙහෙල් ගෙඩියක්. මේ තමයි අපිට උනදී ලාංකිකයෝ හැටියට ජාතියක් හැටියට අපිට උනදී. හැබැයි ඒකට අද විසඳුමක් ලැබිලා තිබෙනවා. විශාල විසඳුමක් ලැබිලා තියෙනවා. කවුරුත් හිතපු නැති අන්ද මේ විසඳුම. අන්න එකයි වටිනාකම. එතෙන්ට යන්නයි අපි මේ ලෑස්ති වෙන්නේ. අද අපි මධ්‍යස්ථානයක් විවෘත කෙරුවා. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අපේ අමාත්‍යංශයව සම්බන්ධ කරගෙන අපිට මේ වගේ පුංචි පුංචි මධ්‍යස්ථාන 50ක් විතර අපි විවෘත කරනවා මේ අවුරුද්ද වෙද්දී. දැන් තමුන්නාසලා අහන්න පුළුවන් මේ 50 විවෘත කරුවට කොහෙද මේ දේශීය ආහාර නිෂ්පාදනය කරන බඩු ටික කොහෙද තියෙන්නේ කියලා. ඒ වැඩිටත් ලෑස් වෙලයි මේ වැඩේ පටන් ගන්න තියෙන්නේ. මම තව පොඩ්ඩකින් මෙතන මේ හෙලසුවෙන් ආපු මේ දොස්තර මෙතුමා බටහිර වෛද්‍යවරේ. දැන් අපේ තියෙනවනේ පිසිරිතක් අපි ඕනම දෙයක් ඇහුවොත් කියන්නේ බටහිර ක්‍රමයට මේ ක්ලිනිකල් රිසර්ච් එක පෙන්නන්නකෝ. හැබැයි අපේ කුරුඳු වලවත් අපේ ගොරකවලවත් අපේ කහවලවත් කවදාවත් ක්ලිනිකල් රිසර්ච් ඇහුවේ නැහැ ඉතිහාසෙ. අපිට අපේ අම්මලා කරපිංච කාපියව කියලා දැම්ම එළවලුකට අපි කෑවා. ගොරක දැම්ම හොද්දට අපි කෑවා. මුරුංගා ටික කෑවා. දැන් සුද්ධෝ ක්ලිනිකල් රිසර්ච් එකක් පටන් අරගෙන. දැන් මේ ක්ලිනිකල් රිසර්ච් එකේ මොනවද ඔප්පු වෙලා තියෙන්නේ? මුරුංගා ගැන, කුරුඳු ගැන, මේ අපේ දේවල් ගැන සුද්ධෝ හොයලා කියනවා මෙන්න කෑම. හැබැයි ඒ කෑම අතරේ අපි වසවිස ප්‍රමාණයක් දාලා තිනවා විශාල වශයෙන්. අපි මම හාල් කිලෝ එකක් ගන්නවා කඩෙන්. මම දවස් 3න් කනවා. දවස් 3න් කාලා ඉවරයි. මම උදේට කන්නෝනේ. කැවෙනවා. දේශීය හාල් කිලෝ එකක් දැම්මන් ගන්නේ දේශීය හාල් විතරයි. දේශීය හාල් කිලෝ එකක් විශ්වාස කරන්න මම දවස් 10ක් කනවා. ඇයි? බඩ පිරෙනවා. පොඩ්ඩක් කවපුවාම. ඒවා ක්ලිනිකල් රිසර්ච් කරලා, ඒ කියන්නේ අපේම අමාත්‍යංශවල අපේම තියෙන තාක්ෂණය අපේම විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා අපේ දේශීය සහල්වල තියෙන ගුණාත්මක භාවය. මොන තරම් ගුණාත්මක භාවයක් තියෙනවද මේ අනිත් සහල්වලට වැඩිය කියලා. එළවලු වල තියෙන ගුණාත්මක භාවය, වසවිස නැති එළවලු තියෙන ගුණාත්මක භාවය තමුන්නාසලා බලන්න මේ දත්තයන් වලින්. තමුන්නාසලට පෙන්වන සංඛ්‍යාලයකට මේවා විද්‍යාත්මක සංඛ්‍යාලයකට තමුන්නාසලට තේරෙයි අපි කොහෙද ඉන්නේ කියලා. අද මේ වැඩසටහන හෙලසුවේ වැඩසටහනත් එක්ක
මම බොහොම කිට්ටුනේ වෙන දෙයක්ින් නෙමෙයි. අර ඉතින් ඔය ලෝකෙම ප්‍රචලිත දෙන්නේ බටහිර වෛද්‍යවරුන්ගේ දත්තයන් ගන්න ඕනේ කියන එක නේ. මාත් ඉතින් අහුව කො ක්ලිනිකල් රිසර්ච් කියනවාද මේවා වලට කියලා. හැම දෙයකටම තියෙන. හැබැයි අමතක කරන්න එපා මේ රට වාසනාවන්ත රටක්. මේ රටේ බහුතරයක් ඉන්නේ සිංහල බෞද්ධයෝ. අපේ මුස්ලිම් ජනතාවත් මෙතනදී අමනාපෙන්න බෑ මම එහෙම කිව්වට. මේ රටේ ඉතිහාසයේ මොන ප්‍රශ්න තිබ්බත් අපි විශ්වාස කරන දේ අනුව මේ රටේ හිටියා ඉන්නවා. මේ රට ආරක්ෂා කරන සම්මයාදිත්තික දේවල්. අපි වෙ යම් තාක් දුරට ආරක්ෂා වෙලා තියෙන එක නෙවෙයි. දැන් අපි බයිමු මේ වැඩේට. මම අපි තමුන්නාසලකින් ඉල්ලා සිටින්නේ ප්‍රාදේශීය ලේකම්තුමියනි. මේ ප්‍රදේශයේ එකක් මොනව හරි වගා කරන කොටස් ඇති. මෙහි වගා කරන අපේ සම ඔබතුමාල කියන්න කොච්චර වගා බිම් ප්‍රමාණයක් තියෙනවද මහර ගත්තොත්? හරි. අපිට බැරිද අපේ කෘෂිකර්ම නිලධාරි මහත්වරු ටිකත් මේ කණ්ඩායම සම්බන්ධ කරගෙන ඊළඟ කන්න ඉඳලා වැඩේට බහින්න? දැන් මම පටන් ගත්තා අපේ මැතිවරණ කොට්ටාසවල වියලුවේ මයියංගනේ. අපි ලබන කන්නට බහිනවා සම්පූර්ණයෙන්. වසවිසෙන්තු ගොවි මහත්වරු ඔක්කොම ලෑස්ති, නිලධාරි ඔක්කොම ලෑස්ති. දේශීය වසවිසෙන්තොර දේශීය ආහාර වලට යනවා. හොඳ දෙයක්. සියලු දෙනාගේම මනස මේක ඇදිලා තියෙනවා. දැන් ඒ වැඩේට හැබැයි සමහර වෙලාවට සමහර තැන් බැලුවොත් බෝඩ් එක ගහලා තනවා දේශීය වසවිසෙන්තොර. කවුද මේකට සහතිකයක් දෙන්නේ කියන්නකෝ? කවුද මේකට සහතිකයක් දෙන්නේ මේක වසවිසෙන්තොරයි කියලා? අපි හැබැයි අපි සන්තෝෂ වෙන්නේ යම් තාක් දුරකට සියලු දෙනා මේ වැඩේට බැහැලා ඉන්නවා රටේ. ඉස්සර 100%ක් වසවිස ගැහුවා නම් අඩු වශයෙන් අද ඕක 40%කින්වත් අඩු වෙලා තියෙයි. ඒකත් යම් සාහනයක්. 100%ක් බෙහෙත් කනවට වැඩිය 30%ක් 40%ක් කර අඩු වෙලා තියෙනවා නම් පුතේ ඒකත් ලොකු දෙයක් නේ. ඒකත් ලොකු දෙයක්. හැබැයි අපි යමු 100%ක්ම වසවිසෙන්තර ආහාර වලට. අන්න ඒ සඳහා අවශ්‍ය තාක්ෂණයේ ඒ සඳහා ගොවියන්ට ලැබිය යුතු දේවල්, ඒ තුලින් ගොවියට හානියක් වෙන්නේ නැහැ, ගොවියන්ගේ අස්වැන්න වැඩි වෙන ආකාරය, ඒ නව සොයා ගැනීම තුලින් ඒ බෙහෙත් පොර වලින් අස්වැන්න වැඩි වෙන ආකාරය, ඒ සියලුම දේවල් අපි තමුන්නාසලාව අද මෙතුමන්ලා දැනුවත් කරමු. අපි තමුන්නාසලාගෙන් ඉල්ලා සිටින්නේ රාජ්‍ය නිලධාරිවරු හැටියට, පෞද්ගලිකාංශයේ හැටියට, මේ තරුණ දුවදරුව හැටියට තමුන්නාන්සල මේ මල්වටිට අත ගහන්න දුවේ පොතේ. මේක අතට ගන්න තමුන්නාන්ස. මේ ප්‍රදේශයේ තමුන්නාන්සල මේක අතට අරගෙන ඉස්සරහට යන්න. අපි මොනතරම් දේවල් කිරුවත් වැඩක් නැහැ. අපි ලෙඩදුක් වලින් පෙළෙන ජාතියක් නක්. මේ මහා මාර්ග මොනවා තිබ්බත් කඩවල් බඩු ගන්න හැම දෙයක්ම තිබ්බත් දියුණුව හිණිපැත්තනම ගිහිල්ලා තිබ්බත් අපි ලෙඩෙන් පෙළෙන ජාතියක් නං ඔය මොනවා තිබ්බත් වැඩක් නැහැ. එතෙන්ටයි අපි යන්න ඕනේ. අපි මේ වැඩපිළිවෙල සකස් කරලා තියෙන තමුන්නාසලා වෙතෙන්ට අරගෙන යන්න. අද මේ වැඩපිළිවෙල පුංචි වැඩපිළිවෙලක් වුණත් මේකේ මහ විශාල පරාසයක් තියෙනවා. මේ පුංචි වැඩපිළිවෙල ඇතුලේ විශාල පරාසයක් තියෙනවා. අන්න ඒ ටික තමුන්නාසලගේ අතට ගන්න කියන එකයි අපි මේ ආයාචනය කරන්නේ. R. D. Manusankar, SME, SP, Fahindu, Tinshan. අපි දේශීය හෙළ ආහාර සංස්කෘතිය නැවත මේ රටේ ස්ථාපිත කරන්න අපි ආපු ගමන් මාර්ගයක් තියෙනවා. ඒ ගමන් මාර්ගය ගැන සැකවින් මොනවා හරි ටිකක් නොකියුවොත් මම හිතන්නේ අද දවස අසම්පූර්ණයි. ඒ වගේම මේ ආහාරය විද්‍යාත්මක පදනමක් ඇතුව සමාජගත කළ යුතුයි. මොකද අද දේශීය ආහාරවල තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ දේශීය ආහාරවල තියෙන විද්‍යාත්මක කියන්නේ පෝෂණ සහ ඖෂධීය වැදගත්කම් පිළිබඳව සමාජයේ කිසිදු දැනුවත්කමක් නැහැ. ඒ වගේම මේ ආහාරයේ පෝෂණය හා ඖෂධීය ගුණ පිළිබඳව විශේෂයෙන්ම දැනුවත් විය යුතු කොට්ටාශයක් තමයි වෛද්‍යවරු කියන්නේ. නමුත් අවාසනාවකට අද මේ වෛද්‍ය විද්‍යාලවලින් බිහි වෙන වෛද්‍යවරු, ඒ වගේම දේශීය වෛද්‍ය විද්‍යාලවලින් බිහි වෙන වෛද්‍යවරු මේ කිසිදු කෙනෙක් සිලබස් එකක් අනුව කටපාඩම් කළා විභාග පාස් වෙලා මේ තැනට ආවට අපේ හෙළ දේශීය සංස්කෘතිය තුළ තිබිච්ච අපේ ආහාර රටාව තුළ තිබිච්ච ආහාරවල තියෙන ඖෂධීය වැදගත්කම අවාසනාවකට දන්නේ නැහැ. මම
විශේෂඥ වෛද්‍යවරයෙක් වුණත් මම මේ දේශීය ආහාර తీර පෝෂණීය වැදගත්කම ගැන දැනගත්තේ වෛද්‍ය විද්‍යාලෙන් පරිබාහිරව විශේෂඥ වෛද්‍යවරයෙකු උනාට පස්සේ මේ යන රෝග රැල්ලත් එක්ක අපේ ආහාර නිසා ඇතිවන මේ රෝග රැල්ල අපිට වෛද්‍යවරු විදියට විසඳගන්න බැරි වෙනකොට තමයි අපි අඳුරගත්තේ අපි ඉගෙන ගත්ත දැනුමේ ලොකු අඩලුණුකමක් තියෙනවා අපේ ආහාර සංස්කෘතිය ගැන අපි දන්නේ නැහැ. එදා අම්මා උයන අම්මයි තාත්තයි තාත්තා අපිට ගැළපෙන ආහාරය වගා කරා අම්මා ගැළපෙන ආහාරය දරුවට හදලා දුන්නා. නමුත් අද අම්මයි තාත්තයි ඒ දේ දන්නේ නැහැ. අද වෛද්‍යවරයෙක් වුණත් අම්මයි තාත්තා මේ දෙක දන්නේ නැහැ. ඉතින් ඉතින් සමාජයේ ලොකු රික්තකයක් තියෙනවා අපේ දේශීය ආහාර සම්බන්ධ දැනුම. ඉතින් මෙන්න මෙහෙම ඉන්න කාලෙක මට හමු වුණා අපේ හෙළසුවේ බාර අරමුදලේ නිර්මාතෘවරිය ප්‍රියන්තා සේනානායක මැතිනි මීට අවුරුදු 6කට විතර කලින් මට හමු වුණා. ඒ හමු වුණේ මගේ ළඟම ඥාතියෙකුට හැදුන ලෙඩ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පිළිසරණක් නැති. ඉතින් එතුමිය ළඟට මම ගියේ වෙදකම් ගන්න. හැබැයි එතුමිය වෙදකම් හෙළ නිල වෙදකම් අනුව වෙදකම් කරනකොට මට කියලා දීපු ප්‍රධාන දෙයක් තමයි අපේ ආහාර රටාවේ තියෙන වෙනස හිඳ තමයි අපි මේ මෙච්චර ලෙඩ වෙන්නේ. ත්‍රේදා අතීතයේ ඖෂධයක් වෙච්ච ආහාරය අද අපිට නැති වෙලා අද ඖෂධ අපිට ප්‍රතිවශයෙන් ගෙන්න ගන්න වෙනවා. අද ඖෂධ හා ආහාර පිටරටින් ආනයනය කරන් අපේ සකසූරිය මහත්මයම කියනවා වසරකට රුපියල් බිලියන 400ක් වියදම් කරනවා අපි ආහාර හා ඖෂධ පිටරටින් ගේ. හැබැයි මේ රට පෙරදිග ධාන්‍යාගාරය කියලා අපි ඒ වගේම කියනවා උත්සව සභාවල. හැබැයි අපි කිව්වට මේ දෙක අතර සම්බන්ධය අපිට ගොනු කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ ගැන අපි මේ අවුරුදු 5ක් 6ක් කාලයක් මේ දේශීය හෙළ වෙදකම හා හෙළ ආහාර රටාව ගැන අපි ඉගෙන ගත්ත කරුණු කාරණා ඔබතුමන් දැනුවත් කරන්න කියලා අපි අමාත්‍යතුමාත් විශේෂ ඉල්ලීමක් කරපු හින්දා මේ දේ අපි සිදු කරනවා. ඒ වගේම මේ දැනුම් පද්ධතිය අද ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනේ ඒකාබද්ධ කළා අපි සමාජගත කරනවා. අපි වෛද්‍යවරු රාජකාරිය අනුමත නිවාඩු අනුමත කරමින් සකසූරේ මහත්මයා වෛද්‍යවරු විශාල සංඛ්‍යාවක් මේ වැඩේට අද අනුගත කරලා තිනෝ රටේ මේ දර්ශනය ගෙනියන්න. එතෙන්දී මේ දැනුම ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට ඒකාබද්ධ කළා. මේ හැම වැඩසටහනක්ම දැනුවත් කිරීමේදී මේ අපේ සංස්කෘතිය තුළින් අපිට නැතිවෙච්ච දැනුම නැවත මිනිස්සු අතරට ගෙනියන්න වැඩපිළිවෙළක් සකස් කළා තියෙනවා. අද ශරීරයේ විස අධිකයි. හැම කෙනෙක්ම කන්නේ විස. උදේ ඉඳන් රෑ වෙනකම් වහනාවු එළවලු වහනාවු පළතුරු ඒ වගේම වස විස අධික හාල් වර්ග කනවා. අපි ඉතිහාසයේ එහෙම කෑවේ නැහැ. ඊළඟට එතකොට ඒවා අපේ මෙතන දැන් මේ කතා කරපු වෛද්‍යතුමා විශේෂඥ වෛද්‍යතුමා බොඩිස් කපල බැලුව මැරිච්චයි. ඒව යක්මාවේ ඊළඟට වකුගඩුව මේ තිබිච්ච විස ඇනලයිස් කරලා බැලුවා. ආසනයේ විතරක් බැලුවේ. අනිත් ඒවා තාම බැලුවෙත් නැහැ. දැන් අපි මුල තියෙන ප්‍රදේශයේ බලනකොට ඒ ප්‍රතිවලත් රෝගීන් වැඩි වීම ප්‍රතිශතය මෙතුමා කතා කරේ අක්මාවේ ඒ වගේම දියවැඩියා අනිත් කොලෙස්ටරෝල් වැඩි වීම වගේ රෝග විතරයි. ගිය සතියේ බැලුවා වකුගඩු රෝගේ ප්‍රති තියෙනවා කියලා. අපි සෞඛ්‍ය අධ්‍යක්ෂකතුමා කිව්වේ එහෙදී බලන්න ඕනෙත් නැහැ කියලා. මාතර දිස්ත්‍රික්කේ වකුගඩු රෝගේ නැහැ කියලා. ගරු ලේකම්තුමනි ඒකේ ඩේටා ටික තාම අපි ඇනලයිස් කරේ නැහැ. අන්වේක්ෂීය රුධිර ශෛල මුත්‍රාවල බලනකොට අන්වීක්ෂීය මට්ටමේ දල වශයෙන් තාම ඇනලයිස් කරේ නැහැ 50%කට වැඩි තියෙනවා. 50%කට වැඩි තියෙනවා කියන අපේ රටේ තව අවුරුදු 5ක් 6ක් යනකොට මේ වකුගඩු රෝගී 18ට ඒ කියන්නේ සාමාන්‍ය බටහිර වෛද්‍යවරු මට ඉඳන් කිව්වේ අවුරුදු 35න් එහාම විතර බලන අවුරුදු 35ට අඩුවට රෙඩ නැහැ කියලා. මගේ ඉල්ලීම තමයි 18ට වැඩි අඩුව මේ 18ට 30ත් අතර අය අරන් බැලුවේ. ඊට වඩා අඩු අය බැලුවත් අවුරුදු 10 දරුවෝ බැලුවත් මේ රෝග මට්ටම් ඇගේ තියෙනවා කියන එක තමයි මම පරිසල්වම මට අහු වෙන්නේ. මමත් වෙදකම් කරනවා පරිසල්ලා බලලා තමයි මම වෙදකම් කරන්නේ. ඒ නිසා තමයි කිව්වේ ડોක්ටර් අඩු ගන්න 18 ඉඳන් බලන්න කියලා. 10ක් ගන්නකොට 6ක් ඒ කියන්නේ 60%ක් රෝගීන් එයයි දන්නේ නැහැ රෝගීන් කියලා. අක්මාවේ තෙල් තැන්පත් වෙන එක අඳුර ගන්න බෑ බාහිරින්. එහෙනම් අපේ රටට මොකද වෙන්නේ? මේ නිසා තමයි හෙළසුවෙන් අපි කැඳ වර්ග හැදුවේ. හදලා දුන්නේ සියලු දෙනාටම
බඩේ ඉන්න දරුවා කිනම් මේක දෙන්න කියලා දැනුවත් කිරීම වැඩසටහන අපි රට පුරා ගෙනිනවා. අපේ වෛද්‍ය කණ්ඩායම යන රට පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඒ වගේම හැම ආයතන වීයාපටි මාතර රාහුලේ දරුවා 400ක් තියාගෙන කතා කරයි. ඉතින් මේ විදිහට වැඩසටහන් දියත් කරමින් යනවා. මම හිතන්නේ අපි දැන් මම මේක පටන් ගත්තේ 2010. එදා ඉඳන් අද වෙනකොට අද රට අවදි වෙලා වසවිස එපා කියන තැනට යන අධිපතිතුමන් මේක කරමු කිව්වා. ඒ මේකේ නියමුව සකල්සූරිය මහත්තයා විශාල බාධක මැද්දේ එතුමා කෘෂිකර්ම ලේකම්තුමා වෙලා ඉඳෙද්දී මට කිව්වේ මැඩම් මේක කරන්න අපිත් මේවට වග කියන්න ඕන කෘෂි රසායන ගහලා මේ වගාවන් දියුණු කරන්න අපිත් කිව්වා. ඒ පාපයෙන් මිදෙන්නවත් අපි මේක කරන්න ඕන මම මේකේ ඉන්නවා කියලා ගමක් ගමක් ගානේ කෘෂිකර්ම ලේකම්තුමා වෙලා ඉන්න කාලේ ඒ කියන්නේ ගියාණ්ඩෝ කාලේ තුමා හිටියේ ලේකම්තුමා හැදින කෘෂිකර්ම මාත්‍යංශයේ මාත් එක්ක ආව ගංගානේ මට පුදුම හිතුණා මං හිතුවා එකම ලේකම්තුමාද මේ රටේ ඉන්න මේ විදිහට හිතන කියලා. එතුමා ඒ විදිහට ගොවීන්ට වී බෙදලා දෙන්න ගත්තා වසවිස නැතුව හදමු කියන තේමාව යටතේ නිකං පාරම්පරික වී බෙදුවා. මම මේ රටේ වී ටික පටන් ගියා මේ වගා කරන්න පටන් ගන්නකොට ලියේදී හතරකට පාරම්පරික වී තිබෙන්නේ. ඊළඟට සබල්සුරේ මහත්තයත් එක්ක එකතු වෙලා වී කිලෝ 190,000 බීජ වී හැටියට වගා කරන්න පුළුවන් මට්ටමට ගෙනාවා. ඉතින් මේ එකක්වත් කරේ මේ ලොකු තාක්ෂණික මොකද හැමතිස්සෙම අපිට චෝදනා එන්න ගත්ත ඒ කාලේ කෝ දත්ත දැන් දත්ත කියනවා. එදා දත්ත හොය හිටියන වී ටික හදන්න හම්බෙන්නේ නැහැ. දත්ත ගැන කතා කරන විට වී ටික හදන්න හම්බෙන්නේ නැහැ. කෘෂිකර්ම මාත්‍යංශයේ නිලධාරීන්ට මේක තේරුණේම නැහැ. ඊට පස්සේ කතා කරා පර්යේෂකයෝ කියන කට්ටියට යුනිවර්සිටිස් වල කට්ටියට තේරුණේම නැහැ. තේරුණ එකම කට්ටිය හිටියේ රටේ ඒ අපේ වෛද්‍යවරුන්ට. දොස්තරලා ටික මේකට උත්තර දෙන්න ගත්තා. එතුමාලා බැස්සා වගාවට. ඒක තමයි මෙච්චර දුර ගෙන්න පුළුවන් වුණේ.